අයිබෝන් අද අපි හાર્ට් ෆෝකස් තුලින් හමුවන්නේ ලංකාවේ දැවැන්ත දේශපාලන චරිතයක් මම එහෙම කියන්නේ ඉතාමත් තරුණ කාලයේ ඉඳලා දේශපාලනට පිවිසිලා අද අවුරුදු 80 ගණනක් වෙනකන් 90කට කිට්ටු වෙන කාලයක් වෙනකනුත් තවමත් සක්‍රීය දේශපාලනයේ ඉන්න ලංකාවේ දැවැන්ත දේශපාලන චරිතයක් විශේෂයෙන් වමේ වමේ දේශපාලන චරිත අතර අතිශය සුවිශේෂී පුද්ගලෙ සාමාන්‍යයෙන් ඩියු කියලා කිව්වහම එහෙම නැත්නම් DEW ගුණසේකර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහලේකම් අවුරුදු ගාණක් මහලේකම් තනතුරේ ඉඳලා දැන් තවමත් දේශපාලන මණ්ඩල සමාජිකයෙක් හැටියට ඉන්න ඩියු ගුණසේකර සහෝදරයත් එක්ක තමයි අද අපේ හાર્ට් ෆෝකස් සාකච්ඡාව. අයිබෝන් ඩියු සහෝදරයා. අයිබෝ. කොහොමද මේ දවස්වල දේශපාලන තත්ත්වය රටේ? ඔක්කොම කොවිඩ් එකෙන් වැහිලා. ඔව්. අලුත් ප්‍රශ්න මතුවලා තිබෙනවා. ඔව්. නෝන්දා මම දන්න දේශපාලන ජීවිතය තුළ ඔව් ප්‍රබලම ගැඹුරුම අර්බුදය තියෙන අවස්ථාවක් තමයි මේක. දැන් අපි මුණ දෙලේ ඉන්නේ. මේ මුණ දෙලේ ඉන්නේ ඒ ගෝලීය වශයෙන්ුත් එහෙමයි. ඔව්. කලාපී වශයෙන්ුත් එහෙමයි. ජාතික වශයෙන්ුත් එහෙමයි. එන්සා එක සුවිශේෂ තත්ත්වයක් මම හිතන්නේ. අපේ පාරේ බාහිර සාධක ගොඩක් තිබෙනවා. කොවිඩ් එක කියන්නේ සබහාධර්මයේ කොටසක්. ඔව්. ඉතින් නිසා ඒකෙන් අපේ ආර්ථිකයට, සමාජයට, සංස්කෘතියට සියල්ලට බලපාලා, දේශපාලනට බලපාලා තියෙන අවස්ථාවක්. ඩියු කියලා කියන්නේ දේශපාලන පුරෝකථනය පිළිබඳ බොහොම දක්ෂේ. මොකද සෑම ඡන්දයක් අවස්ථාවකම එහෙම නැත්නම් දේශපාලනයේ ඉදිරි අනාගතය පිළිබඳ ආණ්ඩුවක ඉඳගෙන කියනවා නෑ. ඊළඟ ඡන්දය අපි පරදිනවා කියලා එහෙම බොහොම සාර්ථක පුරෝකථන ගණනාවක් කරපු අපි දැකපු කෙනෙක් තමයි ඩියු ගුණසේකර කියලා කියන්නේ. අපි මේ කොවිඩ් කියන කතන්දරේ පොඩ්ඩක් පැත්තකින් තිබ්බාම ලංකාවේ මේ වෙලාවේ තියෙන මේ අලුත් ආණ්ඩුවත් එක ඔබත් සමාජිකෙක් වෙලා ඉන්න මේ ආණ්ඩුවේ ඉදිරියේ දැන් අවුරුදු එකහමාරක් මාස 20ක් විතර ගිහිල්ලා තියෙනවා. කොහොමද ඉදිරියේ දකින්නේ? මොකද අපි දැක්කේ නැහැ අර මැතිවරණ කාලේ එහෙම නැත්නම් ජනාධිපතිවරණ කාලේ කියපු විදියට පුඹපු විදියට මාරයි කියව විදිහේ එකක් අපි තවම දැක්කේ නැහැ ඩියු සහෝදරයා. මොකද්ද ඒ ගැන කියන්න තියෙන්නේ ඩියු සහෝදරයාට? මා දකින විදියට ඒකට සාධක ගණනාවක් තිබෙනවා. පළවෙනි සාධක අපේ මේක අපේ තියෙන මේක විධායක ජනාධිපති ක්‍රමයක් නේ තියෙන්නේ. දැන් විධායක ජනාධිපති ක්‍රම 1978 ආයන් පස්සේ ජයජාදනක ඉඳලා මෛත්‍රීපාල සිරිසේන දක්වා ජනාධිපතිවරු ඒ ජනාධිපති ක්‍රමය කියන එක සිස්ටම් එකක්. ඔව්. ඉතින් එවිලා මේක ඒ මෙයත් විධායක ජනාධිපතිවරයෙක් තමයි. නමුත් මින් පෙරහිරු ජනාධිපතිවරු වඩා විශේෂයක් තියෙනවා මම දකින ආකාරයට. ඔව්. එනම් ඔහු පක්ෂ සාමාජිකයෙකු නෙවෙයි, පක්ෂ නායකයෙක් නෙවෙයි. එහෙත් ජනතාව විසින් ඡන්දෙන් තෝරාපත් කරවුත් කෙනෙක්. ඒසයි මේ පැත්තෙන් ජනතාව පරමාධිපත්‍ය බලය තිබෙන නිසා ජනාධිපති විධායක බලය තියෙනවා. නමුත් අපට පේනවා ඔහු පක්ෂ නායකයෙක් නෙවෙයි. පළවෙනි වතාවට එහෙම විධායක ජනාධිපතිවරයෙක් මතු වෙන්නේ. දැන් මෙවැනි තත්ත්වයක් කෙනෙකුට කියන්න පුළුවන් මෛත්‍රීපාල සිරිසේනවා. ඔව්. ඔහු පක්ෂයේ මහාලේක ඉවත් කළා. අපි එකපාරටම වෙනත් කඳවුරකට ගිහින් ඔව් අපේක්ෂක වාඩපත් වෙලා ජයග්‍රහණය කරනවා. ඔව්. ඒ ජයග්‍රහණය කරනකොට ඔහු පක්ෂ සමාජයක් නෙමෙයි. පැහැදිලි විලාසේ. ඔව්. නමුත් දවස් කීපයක් තුල පක්ෂනායකත්වයටපත් වෙනවා. පක්ෂනායකකටපත් වෙනවා. මේක අපේ දේශපාලන ක්ෂේත්‍රයේ තාමත් සාකච්ඡා නොවූ කාරණාවක්. ඒ හේතුව තාමත් මටත් හොයාගන්න බෑ කොහොමද ඒක සිද්ධ වුණේ කියලා. ඒ සිද්ධ වෙනකොට මමත් ළඟ හිටියා. ඔව්. මට මතකයි හොඳට ජනාධිපතිතුමා මේක මහින්ද රාජපක්ෂ කඳවාදා පරාජය වුණ හැටි රාත්‍රී රෑ 1ට විතර මට දුරකථන මණිටෙන් ඇවිල්ලා කිව්වා උදේ පාන්දර ජනාධිපති කාර්යාලයට එන්නේ කියලා කැබිනට් එක රැස් වෙනවා කියලා. ඒ කියන්නේ හිටපු කැබිනට් එක ඉවත් වෙලා යන. ඉතින් ඒක තමයි අවසාන වැඩි ඒක වැඩි වෙලා තිබුණේ නැහැ මිනිත්තු ගණනයි. ඒ ජනාධිපතිතුමා කිව්වා වුණා මෛත්‍රීපාල සිරිසේන දිරුම් දෙනවා ආගමති රනිල් වික්‍රමසිංහ කියලා ආයිබෝන් කියලා ඉස්සෙල්ලා ගියා. හරි. හරි. ඊට දවස් දෙකකට පස්සේ
पनवेड़ा मटा दिने के मे अभी प्रसन्न हामिद हूगे गेदर रात्रि पक्षन आगे ये तम अपने धनुना श्रीलंका दास पक्ष यह विनकोड़ा श्रीलंका दास पक्ष मध्यमकार सभा रस्ती तीरने करगन भौतरे अलुदानुड़े खे हर महिंद राज्य मम पक्ष नागत भारत जन महिंद पड़े काफी हम दुख लगिया दावनक सिद्धुना पक्ष नायक पक्ष नायकते मे संधान नायक अभी संधान अभी हो मैत्रिपाद पक्ष नायक नुक बार दिन दूर हाथ रहते पक्ष नायक यलित रखते विधायक जनाधिपति मुद्दे विधायक जनाधिपति राज्य नायक इतने राज्य नायक आंडु नायक मतमे नायक त्रिविधाम दामे हम सेनाधि नायक पक्ष नायक वहा प्रबल पार्लमेंट बहुत रक्त गियाट अणिकट गिये टिक गिये रणिल विक्रमसिंह महात्म पार्लमेंट बहुत रखने इतिहास अगमें उबला पार्लमेंट तिबुना उबला पार्लमेंट हिटिया अब ओब कौर किसी मैंने केकट विरुद्ध प्रकाश करे एक पाट बोमे अपेक्षा नगर तिमित पक्ष संधानित अंदुंगे देशपाल विचार पशुकाल विमर्श कारण पैदल मट मट मेम योजना वक्रा एक वेलावेदि मे कर्तव्य सिद्ध उ राजपक्षलागे उमनावट हेमनत्ता राजपक्षलाट अतिवेला तिबुन चोदना सा मेदेवल्लिन गेलेविला पोडि सहनयक् लबा गैनीमे अरमुनिन मेक उना कियला हितेन नैद्द मम योजना करोत् एहेम एकक् मम हितन्ने एकत् विय हेकि एक साधकयक् एक कारणला करन्न पुलुवन् एतकोट दिवसतर दैन ओब ओब कियपु कारणाव दैन ओय देशपालन पक्ष सह मेदेवल् एक्क किव्वा एतकोट ओबत् मे संधानय अतुले संधानगत पक्षयक् कियलात् किव्वा अदत् एहेमयि අලුතෙන්ම තත්වයක් ඇති වෙලා තියෙනවා මේ ආණ්ඩුවත් එක්ක දැන් මේ සංධානය ඇතුලේ ඉන්න මේ මැයි රැලිය නොපවැත්වුවේ කොරෝනා තත්ත්වය නිසා කියලා අපි පොදුවේ පිළිගන්නවා නමුත් කොරෝනා තත්ත්වයට එහා ගිහිල්ලා මොකද අප්‍රේල් මාසේ 19 20 විතර වෙනකොට සියලුම දේශපාලන පක්ෂවලට මේ මේ ක්‍රීඩා පිටි ටික වෙන් කරලා දීලා තිබුණා නගර සභාව සහ ආණ්ඩුව මෙන්න මේ ආයත මේක කියලා මැයි රැලි පවත්වන්න विसीवेनिदाई मे प्रश्न मतुला विसीवेनिद विनकोट श्रीलंका निदास पक्षे प्रमुख इतकोट कम्युनिस्ट पक्षे ते मे पक्ष एकोलह की अभी विनम अपे मैदली पवत्न की मैंने मे तत्व गेन मुखदे विग्रह मुखदेक धन एक मैदीन एक विनम विशेष कारण मैदीन अभी संधान हिटिया अभी संधान वाली मे हत्या संधान अणुत्र संधान दिगटम संधान तीन काले विनम मैदी बेहत्व मैदी विशेष कारण संहारेट अभी तीन संधान विनम मैदी तीन अपे मैदी इंदा अपे इकड़े प्रकर मम अनुमति केपीसी अरे अभी संबंध तपेक कमकर पंते दिन पक्षे दिन कमकर पंते दिन दिन काम करवाने का ऐतिहासिक दिन वेडिकापुआ समरण दिन इलाट जात्यंत्र सहोदरात्य प्रकाश दिन इवागेम इदी काम करवाती ऊमनावन सद सटंकरी अधिष्ठान दिन हरें शातम एक धनुत्तम दिगट मेमा दिगटम अभी समसमाज पक्ष अभी पक्षे संबंध आने पश्चिम मैदी ऊन एक्वल कम्युनिस्ट पक्ष अभी मैदी अभी बदल तीन एक सुविशेष कारण दिशा हर इध मेवास्थावित अभी विनम
අපි තීරණය කළ තිබුණ සමාජ පක්ෂ අපි කිරලපනේ තමයි මේ පිටෙන් වෙන් කරලා පොලිසියට කියලා ඉල්ලීම් කරලා තිබුණා. ඔව්. දැන් ඔබතුමා ඔබ හවුවාද ප්‍රශ්නේ මේ පක්ෂ දායක ප්‍රශ්නේ ඒක වෙනත් කාරණා නිසා එතුණු වර්ධනය. මේ දිනේ සම්බන්ධව නෙවෙයි. අමරුව නෙවෙයි. ඒකට හේතු වුණේ දැන් මේ ආණ්ඩුව ජනාධිපතිමාගේ ආණ්ඩුව පිටවන්නේ 2019 අගෝස්තු නැ ඔක්තෝබර් නොවැම්බර් වල නොවැම්බර් මාසේ ඔව් එතකොට මාමැතිවරණේ වාර්තා 2010 අගෝස්තු වල ඔව් ඒක අගෝස්තු වල ඉඳලා හරි එහෙම නැත්නම් ජනාධිපතිවරණයෙන් පස්සේ මහමැතිවරණයෙන් පස්සේ සන්ධානයේ තවම රැස්සෙලා නැහැ හරි සන්ධානයේ වශයෙන් තවම රැස්සෙලා නැහැ අවශ්‍ය පාර්ලිමේන්තුවේ සමහර කටයුතු වලට පක්ෂ නායක රැස්සෙලා තිබෙනවා සන්ධානයක් මොකද අපේ මේක මේ සන්ධාන ගත වෙනම සන්ධාන මේ කොලිෂන් සිස්ටම් එකක් නේ ඔව් ඔව් ඒක අද ලෝපුරා සන්ධාන ආණ්ඩුව තමයි වැඩිපුර තියෙන්නේ හරි තනි පක්ෂය ආණ්ඩුව නෙමෙයි උත් ඒ සන්ධාන ආණ්ඩුව අපේ දැන් අපි 70 කරනකොට කැබිනට් එක රැස් වුණත් අපේ පක්ෂයේ ඇමතිවරු දෙන්නෙක් කියන නම් දෙන්න එකට එක්ක ඉඳලා ගිහි සාකච්ඡා කරලා එවනවා කඩේ කැබිනට් එකට යන්නේ ඔව් ඔව් ඊළඟට කැබිනට් එකේ තීරණයක් කරගෙන තමයි පාර්ලිමේන්තු කණ්ඩායමට යන්නේ හරි ඒ නිසා පක්ෂයේ ඉහළම සම්දාන නායකයෝ වෙනවා දැන් මට මතකයි ඊට පස්සේ කාලයක මම කෙලින්ම සම්බන්ධ වුණ චන්ද්‍රිකාගේ කාලේ අපි මාසෙකට සරක් රැස් වෙනවමයි සම්දානේ හරි ඔය අපි විනය ප්‍රාරම සියල්ල කාරණා සාකච්ඡා කරනවා ඉතින් දැන් මේක මේ සම්ප්‍රදාය අද නැහැ මොකක්ද ඒකට හේතුව හේතුව ඒ සම්දාන මං හිතන්නේ වර්තමාන සම්දාන නායකයෝ ඒක මේ තුනෙන් දෙකේ බලය හම්බෙච්ච නිසාද මන් දන්නේ නැහැ ඒ තත්ත්වයක් මොරුවේ හා බලයක් ආපු නිසා බයි මීට කලින් තුනෙන් දෙකේ බලය තිබුණා නේද එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ පැහැදිලිව ඒක මන් දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න කාලේ අත වශයෙන්ම සම්දාන රැස් වුණා තීරණ ගත්තා ඔව් දැන් මං අපි මම ඔබතුමා මුලින්ම ආපු පස්සෙන් මං ආපහු වෙන්නම් ඔව් 2014 ජූලි මාසේ පළවෙනිදා මම පොතේ ලියලා තියෙන හන්ද මම මතකයි. ඔව්. පක්ෂ නායකක රැස් කරා. ඒකෝර හැම පක්ෂේම එක්කෙනාගේ අපේ නායක රැස්ලා එදා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වේ මම කල්පනා කරනවා මේක තමයි හොඳම වෙලාව ජනාධිපතිවරණය යන්න. අවුරුදු දෙකක් තියා. ඔව්. හරිද? ඔබ ඒකට විරුද්ධ වෙනවද? මම විතරා විරුද්ධ වෙන්නේ. මොකද ඉතින්? මොකද මට ඔය දැනගන්න ලැබුණා මෛත්‍රීපාසයේ සේන ශ්‍රී ලංකා දාපක්ෂයේ මහලේකම්වරයා මට දවාලේ ටෙලිෆෝන් කරලා කිව්වා ඩියෝ මෙහෙම ඉඩක් තියෙනවා මෙහෙම කරාවයක් තියෙනවා ඔව් හරියට දැන් නෑ ඔව් මේවා මේ ප්‍රතිවරණයකට යන්න කියලා අහහා ඔව් ඉතින් අපිට ආරම්භය තිබුණා නෝත් අපි ඉතින් ගියන් පස්සේ මේක සාකච්ඡා කරා ඉතින් අත්තසේ මම ඒ වෙලාවේ මම සංඛ්‍යාලේකන ඇතුව දත්ත ඇතුව ඔව් විද්‍යාත්මකව ඔබේ ක්‍රමේ ඒක ඔව් විද්‍යාත්මකව මාත් එක මහින්ද්‍රාද ජනස් බෑර ගන්නත් ආවා. ඔව්. ඉතින් මමත් ඇදරි නෑ මේ ඉතර ගහලා වාත්කා. ඔව්. ඉතින් වංගනා ඔයා එක එක කර මේ ගෙන තොරතුරු මම ගෝ මේක මම සම්පූර්ණ වාක්‍යයම ගන්නවා. ඔව්. මම කියලා මම කරුණ ඉදිරිපත් කරා. අමාරු ඒ පෙරලන්න බැරි කරුණු. ඔව්. හරිද? ඔව්. මං ඒ අවස්ථාව වෙනකොට සියලුම පක්ෂ නායකයන්ට බැසිල් රාජපක්ෂ ඇතුළු. ඔව්. මගේ අමාත්‍යාංශයට ගෙන්නලා ඔව් මගේ මේ දත් මගේ අර මම හදාපු ඇනලිසිස් එක පෙන්නවා විග්‍රහය පෙන්නවා සීලම මේ ෆක්ෂනාගර පෙන්නලා දුන්නා ඔව් සීල වඳන දැන හිටියා මේක අලුත් දෙයක් නැහැ මගේ ඔබතුමාට වඩා කිව් වෙන එක ඇත්ත ඔබතුමාට කිව් වෙනතර පෙන්න සංවිධායක මල්ලෙට මං කියලා දෙනවා ගෙන්නලා ඔය දෙන්නේ දුවා ඊට පස්සේ ඉතින් එයා කිව්ව නෑ නෑ මම මේක තමයි හොඳම වෙලාව එයා කියලා කිව්වා වෙයි දාස් දෙකක් කරනකොට මට වණිඩයක් ආව එන්නේ කියලා ජනාධිපතිතුමා ඇවිල්ලා පළවෙනි වතාවට පැය දෙකක් කතා කරා මාත් එක්ක සාකච්ඡා කරා මේක හ්ම් ඇහුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැය දෙකක් හගින්නවා කියන එක හිතාගන්න බෑ ඒ විශ්වසීමේ ලලිත තීරතුංග අනිත් වාසුදේව හිටියා වමේ පක්ෂ නායකයෙක් හිටියා මම සම්පූර්ණ එකින් එක කොයිතරම් දුරට ගියොත් මම ගෝ සිංහල බෞද්ධ ඡන්ද උඩ පමණක් දිනන්න බෑ මම ගෝ සිංහල බෞද්ධ ඡන්ද උඩ තියෙන ආසන පහේ ලංකාවේ තියෙන්නේ පොඩ්ඩක් ඉඩකට තියෙනවනේ 68ක් විතර ගන්න
මගේ ලක හෝම ගාව කැස් බෑව පාපංගේ වටේ වටේ දිය අනිත් ඒවායි සුළුතරය ආගම සුළුතරය කුල මල අරකම කරම තියෙනවා ඔබ බෙදලා යනවා හරි අර ඉතින් ඒ නිසා මේක මේ රිස්ක් බව ඇත්ත වශයෙන්ම ඒ සාගතා ඉවරලා ගිහින් රාත්‍රී කෑවා කෑවා යම් පස්සේ මම පුද්ගලිකව ගියා මොකද මහින්දරාජ සභාවේ යනවා මං විතර හොවා අඳුරන එක්කෙනෙක් ලංකා දේශපාලනේ නැහැ අහහ පොඩි කාලේ නම් දන්නවා පොඩි කාලේවත් දන්නවා අපි දෙන්නා අපි දෙගොල්ලෝ ගෙදර තියෙන ඇතක් මාතයි දුර ඔව් හරි ඔගේ පවුල කට්ටියයි අපේ පවුල කට්ටියයි සමීප සම්බන්ධතාවයක් තිබුණා හරි ඉතින් ඒ ඔක්කොමත් තියෙද්දි ඉතින් ඒ නිසා මම පිටට තට්ටු කරලා යහදි පුදුනත් ඊට මිත්‍රයෙක් විදියට මං ගවා ජනාධිපති මා රිස්ක් එක ගන්න එපා ඒකනේ රිස්ක් මම බහැල වැඩ කරනවා තීරණ ගන්නවා ඒක ප්‍රශ්නයක් නැහැ ඒක තමයි බහැල වැඩ කරන්නේ මම තමයි මම විතරමයි මේ උතුරේ එතුමත් එක්ක සීල් වාසන වල කැම්පේන් කරේ මමයි රෙජිනල් කරේ අපි දෙන්නා විතරයි නේද යාපනේ ඔව් ඡන්ද ගන්න බලාගෙන නෙවෙයි ඒක අර සටන දෙන්න ඕන නේද හැබැයි මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඩියු සහෝදර දැන් ඔබ නියෝජනය කරන්නේ මුළු ජීවිත කාලෙම ඔබ නියෝජනය කරන්නේ වාමාංශික දේශපාලන ධාරාවක් ඒතර ලෝකේ වෙනත් වාමාංශික දේශපාලනේ තියෙන රටවල් ඒත් එක්ක සම්බන්ධකම් ඔබගේ සමීප සම්බන්ධකම් තියෙනවා නොකුත් සියලුම වාමාංශික රටවල් එක්ක සහ ලංකාවේ පරණම වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ එතකොට සම සමාජ පක්ෂයත් ඒ වගේමයි මම අහන්නේ මගේ ප්‍රශ්නය දැන් මේ වාමාංශික දේශපාලන නිරත වෙන මාක්සිසම් ප්‍රැක්ටිස් කරන මාක්ස්ව විශ්වාස කරන මාක්ස්ගේ දහම අදහන මාක්ස්ගේ කැපිටල් වල දාස් කැපිටල් විශ්වාස කරන අය ඇයි මේ කැපිටලිස්ට් පාටිස් එක්ක සම්දානගත වෙලා එහෙම යන්න හිතන්නේ ඇයි මේ 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 අයට එකතු වෙන්න බැරිද හොඳයි හොඳ ප්‍රශ්නයක් ඇහුවේ ඕක තමයි හුඟක් අපේ වමේ කොටසෙන්ද තෝරා බේරා ගන්න බැරි කාරණා පැහැදිලිද දැන් අපේ අරමුණ මොකද්ද අරමුණ දීර්ඝාලේ අරමුණක් සමාජවාදී සමාජයක් නිර්මාණය කරන්න. හරි. ඒක අපි කියන දීර්ඝාලේ. අපි ව්‍යවස්ථාවෙන් දාලා තියෙන අපේ පක්ෂවල එමය. ඔව්. දීර්ඝාලේ ඉන්න. ඔව්. හැබැයි අපි දැක්මක් තියෙනවා. ඒක තමයි දැක්ම සමාජය. නමුත් පවතින යථාර්ථය මොකද්ද? දැන් මේ යථාර්ථ පවතින ලෝක යථාර්ථය වෙනස් වෙනවා. හරි. මේක ආරම්භ වෙන මේ ගමන ඔක්තෝබර් විප්ලවයේ. 1917. දැන් ඔක්තෝබර් විප්ලවයේ ඉඳලා ඒක බලපෑම තමයි කොමියුනිස්ට් පක්ෂ බිහි වෙන්නේ. හරි. 1948 කාල් මාක්ස් පළවෙනි කොමියුනිස්ට් ලීගේ පියදුවා. ඒක ඊළඟ පක්ෂ ඇති වෙන්නේ 1800 කන උග පහුව. රුසියානු පක්ෂේ පිරි වෙනත් එහෙමයි. ඉතින් ඒ දැන් එතන තිබුණේ විශේෂ මොකද යුරෝපයේ හැම රටවලම ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ඇති වෙන අවස්ථාවක්. හරි. ඒ වගේම මේ වකවානුව තමයි ධනවාදයේ ඉහළම අවධියට එන අධිරාජ්‍යවාදයේ අවධියට පත් වෙමින් තිබුණ අවස්ථාවක්. දිනවා දිවකවාන වශයෙන් කියන 1880යි 1900 අතර තමයි අධිරාජ්‍යවාදය එන්නේ. ඒ අධිරාජ්‍යවාදය තමයි එන්නේ ඒ පස්සේ මේ ලෝකයේ අලි බෙදා ගැනීමේ යුද්ධ. හරි 1914 පළවෙනි ලෝක යුද්ධය කියන්නේ ලෝකයේ වුණ අතර බෙදා ගන්න. රටවල් 8ක් තමයි පාලනය කරන්නේ. පැහැදිලිද? හරි. ඉතින් මේ වෙලාවේ තමයි අත්වසෙම මුලින්ම ඔක්තෝබර් විප්ලවය ක්‍රියාදාමයක් ඇති වෙලා කියලා උපකල්පනය කරමින් සමාජයට දක්මක් වුණා එංගල්ස්ට ෆ්‍රෙඩ්‍රික් එංගල්ස්ට ඔහු මෙවැනි විප්ලවකාරී තත්ත්වයන් රුසියාවේ ඇතැන් ඉඩකඩ තිබෙනවා කියලා මොකද රුසියාවේ තිබිච්ච වර්ධනය අසමාන වර්ධනයක් ධනවාදයේ ලොකුට බෙහෙත් දීපුලෝ නැහැ සාර රජ ක්‍රමයක් තිබුණේ. ඔව්. වැඩසම් ක්‍රමයේ තිබුණා. තිබුණේ. ඒකාන්ත ඒ ධනවාදී ක්‍රමයේ දුර්වලම පුරුකේ කියලා තමයි ලෙනින් මේකට කිව්වේ. දුර්වල. ඊතර විප්ලවයක් විය හැකි ඉඩකඩ තියෙනවා. හරි. ග්‍රවුන්ඩ් එක හැදිලා තිබුණා. ඉඩකඩ තියෙනවා. දැන් ඒ සිද්ධ වුණා 2017. රයිට්. මම මේ පසුබිමත් එක්ක. ඔව්. ඊළඟට තමයි ඒක බලපෑම තමයි අනිත් ද චීන කොමියුනිස්ට් පක්ෂය ඇති වෙන්නේ 1921. ඔව්. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය ඇති වෙන්නේ 1920. ඔව්. ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය 1920. ඉන්දු චයිනා කොමියුනිස්ට් පක්ෂය කියන්නේ දාතල වියට්නාමයේ ලාඕසය කාම්බෝජය තුනම. ඔව්. ඕ චෙමින් 1930. ඔව්. ආසියානු මහද්වීපේ මාක්ස්වාදය එන්නේ ওই කාලේ. මාක්ස්වාදයේ දහමක් නෙමෙයි.
एक आर्थिक न्याय क्रमयक पवदीन दाते मार्क्स के मैं वेडवास मिनीसागे संभव सामाजिक क्रमय विनवा मेक वाल क्रमेल विनवा वेडवस वेडवस उच्चस्थान धनवादी धनवादी विनवा पवदीन मित्र असमान वर्धन आरंभे ऋषिया एट पास समाजवादी देवड़ी लोक देवड़े पास समाजवादी कंदूर कंदूर अंदर अभी आसिया अपेर अटे एवकवाद्रमया हर रईट समाध चीन चीन दुना वेडव संक्रमे अर्धवेडव संक्रमे धनमेश्वरक्रमे अर्धनेश्वरक्रमे यटत्तिगमे अट वाल अटक चीन क्याल क्या कटे हांगकांग रायवा मंचूरिया जपा मैं दिवन दिवनी अलुत् वर्ल्ड ऑर्डर लोक वक्तना सामजवादी कंदूर का धनवादी कंदूर रईट अटे अने तत्व विषय तत्व अपयोग रटवा अभी अर मार्क्सवादी न्याय से अपेर दीवन धनवादी समाज इधापुर ताम तर वेमीन तीन का इक सामजवादी हाम गोडनाकने ताम सामजवादी अभी पक्ष कम्यूनिस्ट पक्ष दू कदावधि तत्ते नु अभी समार पक्ष तीरने आंडे अन्न समार पक्ष आंड पीट तीर एक अपे पक्ष गत अपेत्र अपे पक्ष सीलो अमे पक्ष द चीन कम्यूनिस्ट पक्ष पेरमुन पक्ष विप्लवरा हरी पेरमुन की आने पंति पेरमुन पंति पेरमुन मट 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 सामने बाधाकर मट 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 डी सत्र मित्र तीन मेहम प्रश्न दें लंका वगैरह अटक अभी पहुग्य दें हत्या अटे आर्थिक विवृत कराट पास विशेष आर्थिक पहुगे और हतलिह कैथुले अतिशय पादड क्रमेकट अभी अणुआ किल हितेन्द पेन्द एक मे कैथुले अभी परिसर विनाशयान मेच्चराक्पेनवा अति नदी परतरे अतिशय दारुणवेनवा देशपालने किल कियाने सल्लिहंबुकरान तीन प्रधान तनक्वेनवा इतकोट किसीम दयाक नतु देशपालनट आपु मिनिस्सु महा धनवत्तु हटियट मे कैथुले इन्नवा इतकोट नडु दैन नडु दापुहम नडु टिक देशपालने मुआवेन नडु अय जीवित काल देशपालन निरतवेच देशपालज्ञोंगे ආණ්ඩුවකට යනවද නැද්ද කියලා එකද පෙරමුණක් හදනවද නැද්ද ඉස්සෙල්ලා පෙරමුණක් හදනවද පෙරමුණක තියෙන අවශ්‍යතාවය මොකද්ද දැන් අපේ රටේ අරගෙන බලන්න පෙරමුණ දැන් අපි 1940 රට යනකොට මොකද්ද අපි එක්සත් ජාතික පක්ෂයත් පෙරමුණක් විදිහට තමයි පක්ෂ හදන්නේ ඔව් ශ්‍රී ලංකා සිංහල මහසභාව වෙනවා ඔව් ශ්‍රී ලංකා කොංග්‍රස් එක වෙනවා ටීබී ජයගේ මුස්ලිම් ලීග් එක වෙනවා तमिल कांग्रेस ने कहा लगे ना वही लोग ना एक कम्युनिस्ट पक्ष थी का आइन करके ना एक साथ टेक कर दिया सज्जाद एक पक्ष अति है ना जाके इसके तो मैं ये पहले इलाके में हमें इतिहास का पशु मत देखो हमें क्या है एक दस समझे पाना है अपने पक्ष सम्मेलन अपने वामना माय वामी पक्ष या मुझे अपन इतिहास तीन हो गया ना बाहु प्रश्न उत्तर देने वाला ना अपने मैं का अपने रटे तिबन आर्थिक व्यूह समाज संबंध पंति संबंध संगर्धन मटमे शील साधक यम निगम व्यस्त अद अदापे कार्यभारे कम्युनिस्ट पक्ष कार्यभारे मैंने अधिराज्य विरोधी कार्यभारे फल मेके दस अभी मात्र सम्मेलन ये अधिराज्य विरोधी कार्यभारे बारे क्रियावटना सदा अवश्यम पंति पेरम भंडार नायक तीरने इसर वे तमाम एक्सजाज इवत्न
අපේ සමාජ විද්‍යාඥයෝ විදිහට 1950 අපේ සම්මේලනයේ කිව්වා එක්සත් ජාතික පක්ෂය තුල ඉන්නවා අධිරාජ්‍යවාදී ගැති ජනපති පන්තියක් සහ දේශීය ධනේශ්වර පන්තියක්. මේ දේශීය ධනේශ්වර පන්තිය කියන ටර්ම් එක ඒක ඉස්සරලා මේ රටට හඳුන්වලා දුන්නේ අපේ පක්ෂේ. වෙන පක්ෂයක් නෑ මේක. අපි විතරයි පන්ති පෙරමුණක් ඕනේ කියන එක කිව්වා අපි. අදත් නැතේ අනිත් පක්ෂ සමාජ පක්ෂය මේකට විරුද්ධ වුණා. සියලු අපේ කණ්ඩායම විරුද්ධයි. සමාජ පක්ෂය කැඩිලා යන්නේ ඒ න්‍යාය උඩමයි. කැඩි 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 කිය. අපි ඒක තිබුණේ ජාත්‍යන්තර අධ්‍යක්ෂකම අරගෙන. අධ්‍යක්ෂකම අරගෙන විශේෂයෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය චීන විප්ලවය එනකොට බලගතුම පක්ෂයේ ජාතික ධනේශ්වර පන්තිය. චෙන් කාචෙක්. ඔය ඔක සාකච්ඡා කර හිතනත්. ඔව්. ඒ පන්ති පෙරව ඊළඟට පන්ති කියන්නේ ජාතික ධනේශ්වර පන්තිය, කම්කරු පන්තිය, සුළු ධනේශ්වර කොටස් ඔක්කොම එකවල තමයි අධිරාජ්‍ය ප්‍රධාන හතර අධිරාජ්‍යවාදය. අධිරාජ්‍යවාදය සහ අධිරාජ්‍යවාදයේ ගැති රට තුල ඉන්න කට ධනපති පන්තිය. ඒ පදනම ඉදගෙන තමයි අපේ UNP විරෝධී කියන සටන් පාඩේ. හරි. ඕක අපි ඉස්සෙල්ලා පටන් ගත්තේ අපි UNP විරෝධී සඳ. ඒකෙන් තමයි මහජන එක්සත් පෙරමුණ ලංකා ඉතිහාසයේ පෙරමුණක් හදන්නේ ඉස්සෙල්ලාම ෆිලිප් ගුණවර්ධනගේ සමාජ පක්ෂයයි අපි. 1950. 50 පළවෙනි. ඒක තමයි සමාජ ඊළඟට යන්නේ මහජන එක්සත් පෙරමුණ නැති වෙන්නේ ෆිලිප් ගෙන් එතන. මේ පෙරමුණ ඊට පස්සේ සමාජ පක්ෂය 64 අපි ගත්ත තීරණය පනාද ගත්ත තීරණ වුණ 64 අවුරුදු 14ට පස්සේ ගන්න. හරිද? ඉතින් ඒක ඒක පවතින විශේෂම වුණ තත්ත්වයන් උඩ අපේ වුණා උඩනේ. හැබැයි ඊළඟට අහුව ප්‍රශ්නේ ඔව් අද ආණ්ඩුවට ගියාම ඔව් ගියාම ඒ ආණ්ඩුවේ කටයුතු සමහරේට අපිට පුළුවන් ආණ්ඩුවේ දැන් අපි අද මේ අත්දැකීම් ඔක්කොම ලබලා දෙනවා. ඔව් 1956 ආණ්ඩුව අපි ආණ්ඩුවට ගියේ නැහැ. ඔව් පිටින් ඉඳන් සපෝට් කරවන්න හදනවා. ජන සතු කිරීම මරවම ඔක්කොම ෆිලිප් ෆිලිප් විතර ආණ්ඩුවට ගියේ. සමාජ පක්ෂත් අපිත් ගියේ නැහැ. 64 සමාජ පක්ෂේ ගියා. අපි ගියේ නැහැ. හරිද? අපි ගියේ 70. මොකද ඒ වෙලාවේ අපේ දෙක කාරණාවක් දැම්මා. යනවනම් යන්න කොමේ පක්ෂ තුනකට එක්කවෙලා. හරි. ශක්තිය. අපි ඒක තමයි වාමාංශයේ එක්සත් පෙරමුණ හැදුවේ 1963. ඒ අරමුණ නැතුව. නමුත් අවසනාවට අවස්ථාවාදී විදියට එක පිස් බණ්ඩාරනායක ධර්ම බණ්ඩාරනායක වැදින අතිශයම දක්ෂ විදිහට උපක්‍රම භාවිත කරා. මොකද ඌ NMX ෆිලික්ස් ලාස්ට කිව්වා ඔයා සාකච්ඡා කරන්න ෆිලිප් එක්ක. ඉලක රත්නට කිව්වා ඔයා සාකච්ඡා කරන්න NMX කියලා. අන්තිමේදී NMX රැ ගියා. වැඩේ කරා. අපි කිව්වා යන්න එපා. යනවනම් අපි තුංගල්ලේකට යමු. අද බැරිද? තුංගල්ල එකට ගියා නම් 63 ඉතිහාසයේ ගොන් මාර්ගය වෙනස් වෙනවා. පැහැදිලිවම ඒ 63 ගත්ත උත්සාහය අද බැරිද අපිට හදන්න? හදන්න පුළුවන්. අදත් ඒ ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. නමුත් වෙලේ තියෙන්නේ අපේ ස්ථාවර දෙකට තියෙන ගැටලු සහෝදරයා. ගැටලු කාරණාව තියෙන්නේ න්‍යායික ගැටලු තියෙනවනේ. හරි. ඒක සමහර ඒවා තියෙනවා. හරි. දැන් ඒකට උඟක් කට්ටිය දැන් වාසුව මේකට විරුද්ධ හෙටලා පක්ෂ කැඩිලා ගියේ පෙරමුණ න්‍යාය උඩ ගියේ. මම දන්නවා. සමසමාස. ඔව්. දැන් එයා පෙරමුණේ ආපහු ආවා. ඔව්. අද සමසමාජ පක්ෂයේ ස්ථාවරයට ආවා. ඔව්. අද ගියා. ඉතින් ඒ නිසා තමයි අපි මේ වමේ පෙරමුණක් ඕනේ කියන ස්ථාවරේ අපි ඉන්නේ අදත් ඉන්නේ. සමාජවාදී පෙරමුණ අපි අදලා තියෙනා නාමයේ ජනතා සමාජවාදී ජනතා පෙරමුණ කියලා. ඔව්. ඒක වමේ පක්ෂ පහක් අදලා ක්‍රියාත්මක වෙනවා සාමාන්‍ය නාමිකව. නේද? ඉතින් ඒ අවශ්‍යතාව සඳහා ඉතින් ඒ තීරණය ගත්තේ ඒක අවස්ථාවාදී. හැබැයි අපි ඔයා කියන එක කාරණේ ධනේශ්වර ආණ්ඩුවක් ධනපති පන්තියේ ආණ්ඩුවක් නැත්නම් ධනේශ්වරය දේශීය ධනේශ්වරයක් වුණත් ඕන් නියෝජනය කර පක්ෂයක ආණ්ඩුවට ගියාම හොඳ ඒවා එනකොට අපට ක්‍රෙඩිට් එක එනවා, නරක වෙනකොට අපට දෙන්න යනවා. ආයේ මැතිවරණේ අපි එහෙම බිනම ඒකනේ අපි 70 වුණේ. 70 ඉලෙක්ෂන් එකේදී අපි ඔක්කොම ගියානේ. පළවෙනි තාර අපි බයි ඉලෙක්ෂන් එකෙන් ආපහු ආවා. ඔව්. දැන් අපි වමනායි එකම වමේ පක්ෂය 31 ඉඳලා අද වෙනකම් පාර්ලිමේන්තුවේ නියෝජනය රැකගෙන තියෙන එකම මේ පක්ෂය 31 ඉඳලා අද රැකගන්න. හරි. එතකොට හැබැයි මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අනිත් පැත්තට. දැන් ඉස්සර ඒ කියන්නේ 30 ගණන් වල පටන් ගත්ත සමසමාජ පක්ෂය, එතකොට 43 පටන් ගත්ත කොමියුනිස්ට් පක්ෂය, මේවා
එක කාලෙක අතිශය ප්‍රබල නියෝජනයක් පාර්ලිමේන්තුවේ තිබුණා ඇමතිවරු හිටියා එහෙම එහෙම ලොකු නියෝජනයක් එක්ක ලොකු බලයක් එක්ක තිබුණ පක්ෂ එතකොට මේ 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 සන්ධානගත වීම හින්දාම නෙවෙයිද නෑ නෑ සන්ධානද සන්දා ඒ සන්ධානගත වීම නිසා නෙවෙයි ඒ සමාජය තියෙන ඔබම කියනවා 77 දී පරිදිලා ගියේ සන්ධානයක හිටපු හින්දා කියලා නෑ නෑ ඒ හොඳ කැඩුනනේ ඔනේ හරි කැඩුනා තමයි කැඩුනා නෑ පරිදුනේ එකට හිටියා නම් සමාජය බලද නෑ ඒ දිනුවත් අපි අත් වශයෙන්ම සමාජ පක්ෂ ආණ්ඩුවෙන් ගිය අපරන්න කියේ ඔබ විශ්වාස කරන හැම කැඩිච්ච නිසා තමයි මේක පරිදුනේ කියලා 1975 සමාජ පක්ෂ කියන්නේ මම දන්නවා අපි අපි ඇව්වෙත් නැමු කියා අපට යන්න සිද්ධ වුණා ඊළඟ මේව ඊළඟ උනේ සුභසිංහ නන්දෙල්ලාල කට්ටිය අපිට අපර පස්සේ ආවා ඔබ ඔබ විශ්වාස කරනවාද ඒ කැඩිච්ච නිසා තමයි ඒක පරිදුනේ කියලා කැඩිච්ච සමහර විට ඒත් පරිදු මම කියන රටේ තිබිච්ච අත්යන්ත මම ඔය යථාවාදී විදිහට මම පවතින යථාර්ථය අපි ගත්ත සමාර්පය වල ජනතාවට අර කන් නැතුව පෝලිං යුගේ අර මේ ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තිබුණා හැබැයි ඒ තිබුණත් අපි එකට හිරියා නම් ජනතාව අර වගේ ඔච්චර පරිදු වල යන්නේ නැහැ තල්ලු වල යන්නේ නැහැ හරි තල්ලු වල යන්නේ නැහැ හරි ඒක විශාල වශයෙන් අන්න ඒ ඒ පෙරමුණු න්‍යාය අවස්ගෙන ගන්න අවස්ථාවාදී විදිහට නෙවෙයි ප්‍රතිපත්තිමේ විදිහට හරි පන්ති උමනාව අපි දැනගෙන යන්නේ ආණ්ඩුවට ඒක අපි දන්නවා ගිහින් ඉන්න පොල් සමහර ඒක සමාවේ සමහර වෙලාවට අපි ආණ්ඩුව දැන් මේපත් දැන් අපි කැබිනට් එකේ නෑ ඔව් අපි වඩා ඕ වඩා නිදාස්ස අපේ ඔකට කැබිනට් ඇමතිකමක් කැබිනට් තව ලිස්ට් එකෙන් മന്ത്രിකමක් පොරොන්දු වෙලා තිබුණා දුන්නේ නෑනේ ඇයි මොකද ඒකට කරේ තාම නෑ ඇහුවෝ කියන්නේ ආහා මං ඕ මම ජනාධිපතිතුමාට කිව්වා ජනාධිපතිතුමාට කිව්වා ඔබ ඔබ ඇත්තටම රාජපක්ෂ පවුලත් එක්ක ඔබ පොඩි කාලේ නම් බොහොම සමීප මම රාජවරකම් ඒ සම්බන්ධකම් තිබුණාට ඒක මම දේශපාලනට පාවිච්චි කරන්න යන්නේ නැහැ ආහා ආහා ඒතර ඇයි ඔය ඇයි 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 කොහොමද ඒක ඒක මම ඒ පක්ෂති වෙන බලතුලනේ අනුව ඒක අහන්න ඕන කරන්නේ ඒක මහින්ද රාජපක්ෂත් මං කියන්නේ අසරණයි කියලා ඒ ප්‍රශ්නේදී ආහා මගේ දැන මම හිතන්නේ නැහැ දින ඔව් මම ගෞතක පුද්ගලික කතා කරලා ඒ මම කියක කියන්නේ නැහැ මට කිව්වා වෙච්ච හැටි ඔව් ඉතින් දැන් හුඟක් කට්ටිය දන්නේ නැහැ මේ පෙරමුණු මේක පෙරදුනෙන් පස්සේ තමයි මිනිස්සු පෙරමුණු අවුණ වෙන්නේ බලටාන් පස්සේ පෙරමුණු මතක වෙනවා පක්ෂ පහක් වාමාංශික පක්ෂ පහක් එකතුලා දැනටත් සම්දානය ක්‍රියාත්මක වෙනවා කියලා ඒක නැත්තේ කවුද? ඒකේ නැති වාමාංශික පක්ෂ තියෙනවද ලංකාවේ? නෑ ඒක ඒක තියෙන සමාජ පක්ෂයයි අපේ වාසුලයි. ඔව්. මහජන පක්ෂයයි විජේ කුමාරතුංගේ මහජන පක්ෂයයි. ඔව්. අර DJVP දේශ විමුක්ති පක්ෂයයි. ආ එතකොට ජනතා විමුක්ති පෙරමුණ. එතකොට පෙරටුගාමි පක්ෂය. නෑ නෑ ඒගොල්ලෝ නෑ. ඒගොල්ලෝ නැහැ. ඒගොල්ලොත් එක්ක ඒගොල්ලොත් මේකට ආරාධනා කළා නැද්ද නැත්නම් ඒගොල්ලෝ එන්නේ නැද්ද මොකක්ද? නෑ ඒගොල්ලේ ප්‍රතිපත්තිය පිළිගන්නේ නෑනේ. ආහා. එයා පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. ඒ නේද දැන් ඒක අපි 2004 ආණ්ඩුව ඔව් පිටුලා ජනතා මිතුරුන් තාවනේ ඔව් ජනතා මිතුරු දැන් ඒක ඒක අනේ ඒක තමයි දැන් මේක පිළිවෙක ඔය අනිත් පක්ෂ දන්නේ නැහැ ජනතා මිතුරුත් එක කිසුම කස්සම් කරනවා හද ඊළඟ ජේච්චු එකත් එක්ක කිසුම කරනවා මම ගේ විරෝධය ප්‍රකාශ කරා මම කව පක්ෂ නැහැ අනිත් පක්ෂත් එක්ක සාකච්ඡා කරන්න ඕන. පැහැදිලි. සාකච්ඡා කරලා අපි එකඟ වෙන්න ඕන. විවිධ භාවයේ තියෙන. මොනවද කරන්නේ? ඔව්. නමුත් ඒකේ වෙන්නේ එකන ආසනයක බෙදාගන්න ඉක්මනට මොකද ශක්ති ජීවිපේක ශක්තියක් තිබුණා වෙනවා ඒක උඩරම පාවිච්චි කරන්න. ඔව්. ඉතින් ආවන් පස්සේ අපි ඒක අගේ කරා. මම මගේලඟ පාර්ලිමේන්තුවේ මම කරපෝ කතාවල දෙනවා. ඔව්. අපි දැන් වමේ 30 එතකොට ඒ ඔවුන්ට ආසන 39ක් තිබුණා. 39ක් තිබුණා. සමාජ පක්ෂය අපි 40 ගණනක් ඉන්නා මෙතන. ඔව්. සමාජවාදී දැක්ම තියෙන කට්ටිය ඉන්නවා. කියලා ඔබ නමුත් අවුරුද්දයිනේ ජනතා වික්ත උතුරු තුලම ප්‍රතිවිරෝධය වන්න තුනන්නේ. කැඩිලා ගියානේ. ඔව්. ඒගල් ඉතින් බරපතල මම හිතන්නේ අර අනේක තමයි කියන්නේ පෙරමුණු න්‍යාය ප්‍රතිපත්තිමය න්‍යායාත්මක මතර මේ ඉඳලා වණ එහෙම වෙන්නේ නැහැ. අවස්ථාව දෙයට වෙලක හොඳම වෙලා ඔබට ආසන ටිකක් දිනා ගන්න කියලා එහෙමයිಿಲ್ಲ 3000 කෙනෙකුට ඉන්න බැරුව ආපහු යනවා අන්තිමේදී විමල් විකාශයගල්ල ගියා ඉතින 41 ගත්ත පිටක 3ට බැස්සේ 3ට බැස්සා හරි මට ඉතින් ඒක නිසා ඒක ඔප්පු කරන්නේ ඒ සන්දානයක වරදක් නෙමෙයි සන්දාන අපි ඇත්ත වශයෙන්ම අදත් ජනතා වික්‍රමරුන්ගේ ෆ්‍රන්ට් ලයින් මේ අපි ඔක්කොම එකට එකල විතර ලොකු බලවේගයක් පැහැදිලි පීරෝනාණ්ඩේ අපි අපි මන්ත්‍රී සංඛ්‍යාව නෙමෙයි නෑ නෑ නෑ
බුද්ධය අපේ ජනතාවට කරුණ ඉදිරිපත් කිරීමේ ශක්තිය ඒ ඔක්කොම සියල්ලක්ම තියෙනවා. දැන් මට මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ ඔබ ඔබ කියන ඔබ හොඳ තැනකට ගෙනාවා. මේකෙදි සීනියම දේශපාලන දැන් මේක ඇතුලේ ගත්තාම ජේෂ්ඨතමයන් ඇවිල්ලා ඔබ. එතකොට තිස්ස විතාරණ. එතකොට වාසුදේව මේ මේ අය තමයි මේක ඇතුලේ ඉන්න ජේෂ්ඨතමයන්. එතකොට මේ මේ සාකච්ඡාව ඔබලා මූලික වෙලා මේක කරන්න පුළුල්ව සාකච්ඡාවක් කරන්න නෑ ගොලන් මම මං හිතන්නේ මං ආරම්භයෙන් කියනවා මම තමයි එකම වමේ එක්කෙනා මේ සීලු දේශපාලනායකත්වයේ කතා කරන්නේ ඉන්න වට වෙන්නේ අනිවාර්ය ජනතාව ඉදිරියේ ඉන්නේ සීලුව කට්ටිය මම මේ මිත්‍රයෝ අනිවාර්ය දේශපාලන මෙතන අනුරවන් අනුර මෙක්කම ඇවිල්ලා මෙතන අපි කතා කරා ඔව් ඔව් මේ ඇවිල්ලා අපේ පක්ෂකාරයනේ ඔව් හරිද ඔව් मूलिक कारण संवर्धन मट्टम अब पंत संबंधता लोक लोकदेश पालन बलपान अद अद मे लोकदेश पालन बलपान अद मे आर लोकार्थ के गोलीकरण मेन गोलीकरण दिन अत्य लोक बलवान इधाट अद इतनी सह मे शील साधक अभी तमहार बेट अभी इकट इनमें එතකොට අවශ්‍ය සමහර වෙලට අපිට අවශ්‍ය නැහැ ආණ්ඩුවකට යන්න පිටින් ඉඳන් බලපෑමක් කරන්න පුළුවන් ආණ්ඩුවත් තල්ලු කරා ආණ්ඩුව ඇතුළට නොගෙහින් නොගෙහින් එළිය ඉඳන් කරන්න පුළුවන් එළිය ඉඳන් දැන් එහෙම තත්ත්වයක් අපි බලනවා 56 ඔව් 56 සමාජ පක්ෂයයි අපි එළිය හිටියේ එළිය හිටියේ ෆිලිප් ගාල් ඇතුළේ හිටියේ වරා ජනසතුකන වල වණ්ඩාරනායක මහත්තයා ඉතාම අසීරු තත්ත්වයකට පත් වුණා බුද්ධ රක්කිත ආමතුරු එකට වෙලා වණ්ඩාරනායක ඝාතනය කර එක හේතුවක් එක වරා ජනසතුව इवेला अभी फिलिप समझ पक्ष पीट फिलिप हाबर के स्ट्राइक जन श्रीलंका दास पक्ष वाम का संपूर्ण सपोर्ट दुना पंडार शक्ति जन सत्कर एक सत्तु सत्तु एक अभी इतिहास एम एम अभी बलुवे नम अरगले अक्न සම සමාජ පක්ෂ බලයේ හිටියත් පක්ෂය ඇතුලේ يعني ආණ්ඩුව ඇතුලේ ඉන්නකට අපි සපෝට් කරා. අපි දැන් අපි එළියට දැම්මයි කියලා නෑ. අපි එක් බැලුවේ රට වශයෙන් බැලුවේ. ඒක ගුණාත්මක වශයෙන් වෙනසක් ඇති වෙනවා කියලා. හරි. බොහොම ස්තුතියි ඩියු සහෝදරයා. අවසාන වශයෙන් මොන හරි විශේෂ දෙයක් කියන්න තියෙනවද? මේ සාකච්ඡාවේ මම මේක මගේ කාලය මදිපාඩු නිසා අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ අවසාන වශයෙන් තිබෙන්නේ ආපහු එමු ඉස්සරින්ම ඉස්සල්ලා ආපහු ප්‍රශ්නෙට ඔව් අද මේ අර්බුදය කියන්නේ මේ දෙවන්ත අර්බුදය මම මේක ජනාධිපතිතුමා පක්ෂ නායක රැස්වීමේදී මුළු ඇමති මණ්ඩලෙම හිටියා අපේ අලුත් ප්‍රධාන ලේකම් සහෝදරයයි මමයි අපේ මන්ත්‍රීවරයගෙන් මම කියාපුට එක මම ඒ වචන වලින්ම කියන්නම් जनाधिपतिमाट हेट नव लक्ष चंद अभी तीन प्रबल गैंबूर आर्थिक अर्बुदे गोली अर्बुदे कोविड अर्बुदे मेवा अवस्था कल कल कारण जनता धन अम्मी कोर्ट कर लेनिंग लेनिंग टेल द ट्रूथ टू द पीपल जनता एत की मम जनता एत की हेट नम लक्ष्य भाग्यूम ओन इन अद जनता दंडने मंग तमिलना से पार्लमेंट मंत्री अब आंड पक्ष मे अर्बुद धन्यवाद किसम दिट करुणाकर वेड मुल दवास्तुन आर्थिक विद्या समाज विद्या संपूर्ण सागर मिगल धनवत्कर मेलतम जनता इंकान मे अरबू मे अरब मिनस बस अब मिनस सपोर्ट करना अनिवार जनाधि मम्मी पौद्गल
සාමාන්‍ය මම අදත් හිතන මේ தත්ත්වේ රස කරන්න බලන් ජනාධිපතිතුමා ජාතියමදා කතා කරන්න ජාතියමදා කතා කරන්නේ නැහැ ජනාධිපතිතුමා මම හිතන එක පොඩි මිනිත්තු දෙකක් තුන පරිපාලු කරන්න සමන් අඩු කරන්න නෙවෙයි ජාතියමදනවා කියන්නේ ජාතියමදා ඒ කියන්නේ අපි ඉස්සර නායකව දන්නා ජාතිය ජයජාතර ජාතියමදා කරනවා 12 එකට ඉස්සෙල්ලා ටීවී එකේ දානවා ජනාධිපතිතුමා ජාතියමදායි මුළු රටම අහගෙන ඉන්න ටීවී වල ඉඳලා පක්ෂ විපක්ෂ විරුද්ධ ඔක්කොම हम दिशा में कथा रहना है टीवी के ना राज्य ना गया नहीं तो एक मिस बनना ना कत करा राजा एक पाड़ वकील मोकल मांगना डायलॉग विद्या विशेष में विद्या के जनाधिपति जनता मैंडेट गद्दी मिल सा जनता वत्ते निरंतर में डायलॉग संबंध मिनस पीली गाड़ना जनाधिमार करे मैं දූෂණ ආරමිකල කවුරුත් ඉස්සහ කරන්නේ නැහැ කිව්වත් පිළිගන්නේ නැහැ මිනිස්සු. දක්ෂයක් බව දන්නා. ඒ ඔක්කොමත් හරි. මොකද අපි ඉන්නේ මේ ප්‍රජාන්ත්‍රවාදී දේශපාලනයක. ඊළඟට විශේෂයෙන්ම කොලිෂන් පොලිටික්ස් නැතිවම සම්දාන දේශපාලනයක. ඉතින් සම්දාන දේශපාලනය වුණාම සම්දාන ඇතුළේ ඉන්න පක්ෂ ඔක්කොම තියා ගන්න ඕන. බැලන්ස් කරනවා. සාකච්ඡා. ඒව කරන්න බලන් යන්නේ සාකච්ඡා මාර්ගයේ. ඊළඟට අපි බලන්න ඕන යෙදෙන්න ඕන සමහර විවේච ස්වයං විචන වල. අපි වැරදි තියෙනම් පිළිගන්න ඕන. රටට කියන්න ඕනේ වැරදුණා කියලා. අංගන්න වෙරන්නේ නැහැ. හරි. වැරදද? ඒ ඩයලොග් යන පළවෙනි කාරණාවම මේ 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 විතර තියෙන්නේ ගවර්නන්ස් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හරි. මම කියන්නේ ආණ්ඩු ඔකට ඔකට මේ වාචිකය යහපාලනය කියන්නේ ඕකනේ. ඔව් ඔව්. යහපාලනය මේ වචන සවුත් කරලාද වාචික කරලාද බෑ. යහපාලනය කියන්නේ ඒකයි. සාමාන්‍ය අපි 1931 ඉඳලා සර්වදෙන ඡන්දේ පාවිච්චි කරුවාට ආසියාවේ තියෙන පළවෙනි රට රට පැහැදිලිවම අවුරුදු 90යි ඡන්දේ දීලා මිනිස්සු ඒකට මේවලා තිබෙන්නේ ඒක හන්ද ඒක මේ කරන්න අඩු ගන්න බෑ ඉතින් ඒ ඊළඟට අපේ පක්ෂත් එහෙම සංවිධාන වල වමේ ව්‍යාපාරය 1.30 ගණන් වල ඉඳලා මොකද ජනාධිපතිතුමා පිළිගත්තද මේ කියපු එක ආගෙන ඉඩය හිනා වුණා ඒකම කිව්වද වැඩක් වුණා නේ ඒකනේ මංගුව වෙන හෝටල් එකක් හරි අරගෙන වැඩ බලුවත් යන්න දවස් තුනක් මම නම කියන්නේ නැතුව ගෝ මේ ඉස්සරහ හඬු එක කරලා දෙනවා මට 2008 මම කියන්නේ කියනවා මහින්ද රාජපක්ෂත් ඇතුළේ හිටියා හන්ද 2008 ගෝලීය මූල්‍ය අරමුදු වෙලාවේ අපි තක්කමුක්ක හිටියේ තෙලා බේරුවල අරගෙන තියා දවස් තුනක් අපි රැවැත්තලේ ඉඳලා ඔක්කොම මහා බැංකුවේ අධිපතිවරු මේගොල්ලෝ ඔක්කොම ඇවිල්ලා මමත් ඒ විවාදයේ සහභාගී විවාදයක් කරා සංවාදයක් රෑ 10 12 වෙනකම් ලෝක ඇති වෙන අනිත් තත්ත්වය ඉතින් දැනුවා අද පාර්ලිමේන්තුවේ එක්කෙනෙක් මේ ආණ්ඩුව ආවට පස්සේ එක්කෙනෙක් ප්‍රතිපත්ති කාරණාවක් කතා කරුවා ඒක මන්ත්‍රීවරයෙක් කියන්නේ ඇමතිවරයෙක් කියන්නේ කවුරු කතා කරා මේ කොවිඩ් එක ගැන කිව්වද හරි සැබෑ තත්ත්වයක් සෞඛ්‍ය ඇමතිවරු හතරක් ඉන්නවා හතරක් කියන එක්කෙනෙක් කතා කරන්නේ එහෙම දෙන්නේ නැද්ද නේ කරම නෙමෙයි ලෝක තත්ත්වය මේක ඇති උනේ කොහොමද प्रश्न ड्यूसाजिकेलाकोट एवं इंदगण मे अपने विन देवा पीलिबंद अतिशय कनगाट दाके मुखदे पूर्व को मम विवृत्त जनाधिपतिवृत्त संघाट हरि जीवित काल देशपालने चैनल सब्सक्राइब करना मेवनी साकच्छा मेवनी देवालो हेमदेनो बलापुर लगदीम अभी आयत साकच्छा रंदी इन हार्ड फोकस सिक्का।